ඔබ රාත්‍රේ නම අයිතිය වාදය ෝපාහිනය ප්‍රවෘතය සමකෙන් මම චරිත්‍ර දනංශය පමණු හේද්‍ර. මම තරිකම් හිරන්කන එපතම නවදහනය ප්‍රදහන පෙරෘත්ති සිරස්තරවෙත අඩු ආදායම් බලාබිහි සහ නිපුුණතාර වහිත වුවන්ට රැකයා ලක්ෂයක් පාංචන් විසින් නවය දක්වා යහි විමාන්න. නායකත්ය ලිබද එජාපයේ බත ගැටයි සධාන නායාවද ෙලා පිලද නවා ිත් පෙන් නොිකම ිල දේවා හැට පලුව එක හට දන හට පාන ති නවා සද්ජාති පක්ෂ නායකන්තේ සිදු වෙනසා මේ අවස්ථාවෙන් සිදු නොවීතුයි. කොඩ හා මධ්‍යපරිමාණ ව්‍යවසාකයන්ට සහන්න පැකේජයක්. අවබභාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අඩු ආදැම් ලාපි හා නිබුණතා රහිත වුවන් වෙනුවෙන් රැකයා ලක්ෂ ලපාතීමේ වැඩසටහනේ සැලසුම් මෙ වනි විට අවසන් අධීරේ පවතිනවා. ලබන විසි වනදාට පෙර ඊට අදාළ බදවා ගැනීම් ක්‍රම්වේදේ හා අයුතුපත් ප්‍රසිද්ත කිරීමට නීමිත පවයි ජනාධිපති මාත්‍ය අංශය සඳහන් කරන්නේ. අහකාරි සංවර්ධන කාරිසාධන බලකාය සඳහායි මෙම බදවා ගැනීම් සිදු කෙරෙන්නේ. සමුෘදි ලබී පවුල් සහ සුදුසුකම් ඇතත් සමුෘදධි සහනාධරය නොලබන පවුල් වල සමාජකයන් නග සිටුවීම මෙහි අරමුණයි. ශ්‍රම බලකායියට දායක විය හැකි එම පවල්වල පිරිහඳුනාගෙන සුදුසු ෂේත්‍රයන්හි මස හයික පූුණුවකින් පසුව ස්ටවඩ රැකිය අවස්ථා ලබාදීමටයුතු කරෙනවා. පදිංචි ප්‍රදේශවයම රැකියාවල නිරතවීමට අවස්ථාව ලැබීම විශේෂත්වයා. කිසිදු අධ්‍යාපනයක් නොලැබූ හෝ අඩු අධ්‍යාපනික මට්මක් සහිත නුපුහුණු පිරිස් මෙ සඳහාතෝරාගැෙනවා. ම ප්‍රදශ ලකම් කොට්ටහසයක්ම නියෝක්ෂණය කරමින් බඳවා ගැනීමම් සිදු කරන අතර, දිස්්‍රක්ලේකම්වරන් ශවේත්‍ර නිලදහරීන්ගේ අධීක්ෂණයට තේ සුදුසුකම්ලා බීන් තෝරා ගැනෙන්නේ ආක්ෂිකමමාත්‍යංශුවය සහතු ්‍රවිධ හමුදාවේද අධීක්ෂණයටතේ බඳවා ගැනීමම් සහපපුහුණු කිරීමම්සිදු කරනු ඇති. ආන්ඳූල් නාත්මක ජංගමදුර කථන හඬපට සිද්දෙන් සම්බන්තයෙන් අත්තඩංගූටගෙන අධිකරණයට ඉදිරිපත් කළ, රංජන් රාමණක මන්ත්‍රීවරයා ලබන විසි නම්පනතාත අක්වාරක්ෂිත න්තනාගාර ගතකන ලෙස, නුගේකුඩ මහහිස්ත්‍රත් අධිකරණයෙන් යෝක කලා. අනිසි ආකාරයට අධිකරන්න බිනිසුුවරුන්ගේ රාජකාරිවලට වලපෑම් කිරීමේ චෝතනායටතේ ඔහු අත්තරංගොට ගැනුණේ. සැකරුගේ ඇප ඉල්ලීම් ප්‍රීක්ෂප කළ මහෙස්ත්‍රාත්වරයා, රජන් ්‍රාමණයික මන්ත්‍රීවරයා රජයේ රසක්ෂක රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කන ලෙසද නියෝක කලා. රජන් රාාවනායක මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂාකිීම සඳහා අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොළඹ අපාධ කොට්ටාශය ඔහු පදිංචිව සිටි මාධවෙල නිවස පසුකේදා පරීක්ෂාවට ලක් කලා. එම නිවසි තිබී සොයාගත් සංයුක්ත තැටිකේපේක, රජන් රාමනායක මන්ත්‍රීවරයා ජංගම දුරකතරින් සිදු කළ සංවාද වැසක් පටිකත කරතිබූ පවට තොරතුරුවාර්තාාවනා. එම හඬ පට මාධ්‍යටමින්ම සමාජ මාධ්‍ය ඔසේ ප්‍රචාරවීමත් සමඟ සමාජයතුල ඇතිවනේ ැඩි ආ ෝලනයක්. දිකන ේට්‍රේට ලපෑම් කළ බව දක්වෙන හඬටකිපයක්ත් ඒ අතර වනා. ඒ සම්බාධයෙන් පරීක්ෂණ පවතන ලෙස, පොිස් මූ ලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපර්ත්මින්තුව ඇතුළු යතන කීපයකින් විත පර්ශව එඉල්ලීම් කලා. එමෙන්ම ඔහ අත්තරංගොට ගන්න ලෙස මහ සංගලත්නය ඇතුළු බොහෝතනෙකිල්ලාසිටයාා. එවැනි පසුබිවක් යටතේ නීතිපති දප්පුලිද ලිේරාමතා රජන් රාමණයි මත්‍රීවරයා අතරංගඩ ගනිීම සඳහ වරින්තු ලබාගන්න ලෙස කොළඹ අප්‍රාධ කොට්ාශයට උපධෙස්ථපාතුන්නේ. ඒයනුව ගංගොඩිවිල භහිස්ත්‍රත් අධිකරණය ලබාගත් වරෙන්තුකට අනුව මාධදිවල පීටි නිවසදී රංචන් රමණයි මතා අතරංගට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේඒ පසරුවේ ක්‍රියා කලා. අදනේදී රජරාණක මහතා නුගෙකොඩ මහිස්ත්‍රවත් වසතු කුමාර මහතා හමෝටිදිරි පත් කරුණා. එම අවස්ථාවත රජ රාමණයක මහතාගේ නිති්ඥවරුන් හැරන්නට කිසිදදු මාජන නයෝජිතක පමිස් සිටිය නැහැ. .. කොලබ පරාද කොට්ටාශය වෙනුවෙන් පෙනි සිට නෝජ සොලිස ජනරුවල් දෙලීප පිරිස් මහතා ප්‍රකාශ කළේ ඔහු අතනැං කොට ගන්න අවස්ථාවේ හැසිරනු ආකාරය අධිකරණය හැල්ලුවට සහ අපහසටලක් කිරීමක් බවයි. එමවස්ථාව පොලි නිලාරීන් මෙම මාධ්‍ය ඉදිරියේ හ හැරුුණේ මංගල උත්වේකට සහභාගිවන ආකාරයට, විධාකාරේ හැසිරින්ම් පදර්ශනය කරමින් පවයි සොලිස්ට ජනරල්වරයා කියයා සිටිය. එවැනි ක්‍රියා සමාජගතවීම වැලක්වීමම් සහ සමාජයට යහපත් පනිිවිඩයක් සනිවිධෙනවන ආකාරයට සැක්කරු සම්බාන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දිලීප පිරිස් මහතා ඉල්ලා සිටියා. හුගේ දුරකතන සංවාද වලට අනුව අධිකරනයට බලපෑම්ර ඇති පත් ඊට අනු ලයේ ඇති ඕනෑම් පුද්ගලෙකුට තරාතරයම නොබලා නීතිය ක්‍රාත්ම කරන බවයි ඒද ප්‍රකාශ කරනන්නේ එකම නඩුවටඇ ලැබේ නවා ත් කැන්සල්ල හිතාගන්න බැරි අධකරණ මදි කරන්න පන්න ඇදිගටන ගරු කරවා ම දුමදයක් මම හැමදෑම ඇත්ත කතාගල මංක හැම පකාශ කිය වාදටන්න මමකිව් ඇත් සහතිකැත් අමූලික ඇත් තිත් ඇත්. සැකරුගේ අප ඉල්ලීමද මයිස්ත්‍රත්වරයා ප්‍රතික්ෂප කළා රංජන් රාමණයික මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂිකවරයා විත ලබන විසිත්තුන් වලදා පෙරවරු දහට හඬ පරීක්ෂණයක් සහා යමු කරන ලෙසටද බන්ධනාගාර අධිකාරීවරයා අවිත මහිස්ත්‍රත්වරයා නියෝග කළා. රංජන් රාණයක මහතාත්තනකට ගැනීම හා ඔුගේ ක්‍රියා කලාපේ සම්බාධෙන් වෙවිද අදහස් පලවනා. මාධ්‍යවෙතිං ප්‍රචාරයවෙන ආපහු CCD අරගෙන, අධිරණය නිලධාරීන්ට බලපෑම් කර කියල තමයි ඒ අඩුවම කොටසක් ගලවාගෙන ඇපමත මුදාහැරලතින පුද්ගලයකු තමයි අද දින ආපහෝ මේ ආකාරයට රිමාණ් භාරයට පත් කරේ වංජෙන් රාමණයක විසින් සිදුකරන ලද දේවල් තාම ඔලමොට්ටල මෝඩ ක්‍රියාවන් බව රටේ ඕනෑම පොඩිදර්වය ගුණත් තියෙනවා මේ වගේ පෞකාරයෝ තවදරටත් මහජනයෝජුත්තය හැටිය පර්මීන්තිව සිටිය යුතුද කියනකයි ප්‍රශ්නය මේ වනතේ තාමනයක්සත් ජාති පක්ෂ පක්ෂ ැට. තිරණ අකරගෙන සජී ප්‍රේම දාස මහත්පට අපි කියනවා. ඔබතුමා විපක්ෂණයක කාරර්යාලේ බනැහුවට වැඩක් නෑ. ඔබතුමාගේ පක්ෂේ නියෝජුතිය බුද්ධහකට මෙච්චර වෛරකරනවන මතුපිටින් පෙන්න සුරූපය ඔතුමාලාගේ යට නැේගෙන කාරණාව පි කිය තින හපාලන අ්ඩුව විසිං විපක්ෂය මර්ධනය කිරීම සඳහ බොරු නඩුදාලා මන්ත්‍රී වරු සිරිගත කිරීමේ ව්‍යාපෘතියේ පළවෙනි චෝතිතය ය වෙනකොට පොලිසිය විසින් අත්තනකොට ගන්න කටයුතු කර. එක්සත් ජාතික පක්ෂයේ ආරංච භාර්ගලට අනුව මේකට සබන්ධ මේ ්‍යාපෘතිය මහමොලකරුවන් වන. നൽ ්‍රമ සි്ങ ത്ത പെര ം്පි රනවක ජ රත් යන ය පිළිබඳ ඉ කා ී ්‍රയ കണം. මේ ර ජනතාව නිරන්තරය පහුගේ යහපාල කාය තුළම ැට්වවාගේ නවතවරක් රටේ ජනතාවට වැරදි මතයක් දෙන්නන අන තාව කාලි අප පි අතරකරක් දැන්යා අපේනෙ. ඒකට ඒයාපමණයි වග කියන්නන එක පුදගලයක් මේකට දතු කරලා නිස්සිියල්ල නිදහස් වන්න හදන ම හිතන මේ රටේ බුද්ධමක් නතාව බොහොම පැහැදිලිවදන්නවා මේ සම්පූර්ණෙන්ම යහපාලනේ සාමූහික සහයකබද්ද වැඩ පිළිවෙලක් කියලලා හැ ඒකට තෝර ගත්ත සහරක්කිට මනසේ මෝරපු නැති. ඕනෑම අසික්ිත වැඩ නකරා. අපි දන්න දැන් එක්කෙෙනැයි තව කීපනෙක්ෂ හරක්කට ඇ. තංගල්ල මූලික රෝහලේ ළමවාටු සංකීර්ණය, අග්‍රාමාත්ති මහින්දු රාජපක්ෂ මහතා අතින් වෙවෘත්ත කරුණා. ගවාට්ටු සංකීර්ණයට වැෑ කළ මුදල රුපියල් මිලියන තුන්සීයක්. මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ දෙදහස් දාහතර වර්ශයේයි. නාගරික මෙන්ම ග්‍රාමිය ප්‍රදේශවලද ජනතාවට ගැටළුවකින් තොරව සෞඛ්‍ය පහසුකම් ලබාකත හැකි පරිදි ව්‍යප්‍රති කිහිපයක් ්‍ර්‍යාත්මක කිරීමට රජිය පේවරගෙන තිබෙනවා. එයනුවයි තංගල්ල මූලික රෝහලේ පවතින ගැටලුුවලට විසිදුම් ලබාතීමට රජය පියවරගත්තේ. தංගල්ල මූි රෝහලේ ඉදි කළ තෙමහල් ළමාවාර්ට සංකීරණය ඉදිකිරම් දෙදහස්දා හතරවර්ෂය ආරම්භුවෝද පසුකේ යහපාල්න රජය එම සම්වර්ථන කටේතු ප්‍රමාධ කරතිබනා. වත්මන් රජය බලේයට පත්වී කෙටිකාලයකින් එම සම්වර්ධන ව්‍යපෘති යලි ආරම්භ කිරීමට ක්‍රියා කලා. එ අනුවයි තංගල්ල මූලිකරෝහලේ ළමවාට්ට සංකීරණය ජනතා අයිතියට පැවරුණේ. හදිස්්‍ය ප්‍රතිකාර ඒකකයක් බෝ නොවන රෝගපාරණයකයන් සහ නොමේරුල් අදරු ඒකකයකින් මෙ සමන්විතයි.වාටට සංකීරණය වි්‍යවෘත්ත කළ අග්‍රමාත්්‍යවරයා එහි නිරක්ෂණ චාරිකාවකත නිරත වනා. පිය ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුතු වෛ්‍යූඋප කරන රෝහල වෙත පරිත්‍යයාග කෙරුණේද අග්‍රාමාත්්‍යවරයා අතින්. දුරුවල් රෝහලක් කලා තිබේට තංගල්ල රෝහලේ විශේෂකය වෛ්‍ය සේවාව ළමා විශේෂක්ඥයන් කාන්තා විශේෂක්ඥයන් වෛද්‍ය ශල්ල වෛද්‍යවරු නැතුළු ශල්ලයාගාර දැඩිසත්කාරයක සියල්ල මේ ප්‍රදේශයට ලබාදු වන. එතුමා අද මාවත උපදෙස් ලබා දුන්නා මේ තංගල්ල රෝහල මෙහිතියන ඉඩකඩ සලකා බලමින්, වගේම අවට ඉඩම් තිබෙනවානම් යම් කිසි විදිහකට පවරා ගැනීමකට හැකි. ඒවාද සලකා බලමින් ලංකාවේ තියන ඉහළම ගන්නේ මූලික රෝහලක් බවට මේ රෝහල පරිවර්තනය කරලා කලින් සැලසුම් කරපු ගොඩනයකිලි සංකීරණය. මේ රෝහලට ලබා දෙන්නටයි කියලා එතුමා මට පොදෙස් ලබා දුන්නා. අනතුරුව සගල්ල මූලික රෝහල් පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමටද මහින්ත රාජපක්ෂ මහතා එක්කුණා. පවිත්‍රා වන්න්‍යාරච්චි මහිද අමරවරෙන අමාත්‍යවරුන්ද පාර්ලිමින්න්තු මන්ත්‍රී DV චානක මහතා ඇතුල් පිරිසක්ද මෙම අවස්ථාවටෙක්වසිටියා. එක්ර් ජාතික පක්ෂණනායකත්වේ කිසිදු වෙනසක් සිදු නොවහිතු බව පාර්ලිමින්තුමන්ත්‍රී වජර අභිවර්තන මහතා පවසෙනවාා. සිරකුත පක්ෂ මුලස්ථානය පැවැති මත්‍ය හමුමූ ටෙක්්‍රමින් ඒමහතා මේ බව ප්‍රකාශ කලාා. පක්ෂ මාාලයකම් අකිිනෙ විාජ් කාරයවස මහතා පවසන්නේ පක්ෂ නායකත්වේට කරු ජයස්සුරේ මහතාගේෙන් නමත යෝජනාවේ ඇති පවයි. පෙක්ෂ ජාතික පක්ෂයේ විවිධ අදහස් මතවාද තියෙනවා කොටසක් කියනවා. ැසුර මැත්තුමාවාගේ හො ෞද්ෙක් නැත්තන් අනිතයි ෞද්ධනෑ කික්න මේ තුමාාවගේ ඇත් මේ නායකත්වයට එකතු කර ගෙන අන්න ඕන කියේලා මේ පක්ෂේ ප්‍රදධනම දුරලකමක තමයි සියලු අපේ බලවේක එකට එකතු වෙලා. විරුද්ධ මතදණය පරාජය කිරීමේ කාරණය වෙනුවට අපේ පක්ෂයේ විශේෂය අපේ පක්ෂයට පිටිම් පැවැණි ක්ඩය. මේ පක්ෂය ඉන්න නායකයට පහරදිීම තමයි ඔුන් පහසුවෙන් කලති වෙන පෞදගිය අවුරු විසකට අසන්න කාලයක්. පක්ෂ නායකයාට පහරදීමෙන් සිදුවන්නේ. පක්ෂේ සාමාජිකයන් සානෙක කණ්ඩායම දුක්විඳීම පමණයි. ස ජාති පක්ෂය නායකත්යේ කිසිදු වෙනසක් මේ අවස්ථාව සිදු. නොවීතුයි නොකලී තුයි. පක්ෂව්‍යවස්ථාවන පාලිමේතු පන්ත්‍රි කණ්ඩයමට පක්ෂනාකත්‍ය මාරුකිරීමමෝ ඉවැත්කිරීම හ බලයක්ත් පාලිමේතු පන්තිකණ්ඩායම්ට නැහැ. එනිසයි එවැනි බලවේග සියල්ලක් නියතවසේම පරජය කරනවාකිෙනෙක් මඟොට ඉතා පැහැදිලිව මතකර දෙටගැමති. මෙ අතර අද පස්සුරුවේ විපක්ෂ නාකකාරයාලේ විශේෂ රැස්වීමක් පැවැත්වනා. ඉන් පිටතට පැමිණි එක්සත්ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාට හෙටදිනේ පක්ෂ නායිකත්වය ලබාතය යුතු බවයි. දන්න කියට හට ගීන් සම බලටන යන්නඕන ආරදනා කල ති ඔක්කෝ අධනාකච්ාාවක්මන් දෙන්න මොක මම දන්න ඇක ඉතින් අපේ මහමනිස්ස දීර්ය කරන්නටම ල ම දැන් බැක්ෂීට්ටක් කරන්ති ලැබිච්ච ප්‍රතිඵල ගැන මො හරියටම කලකිරුණවා. ඇයි මෙච්ච රඩුන අපිට ක පවගිය ආන්වෙ විච්ච කල් ක්‍රියාවන්නල තමයි වසිද ේ දැ බව පවද ි ර . හතරේර මං ඇත්ති කියන බහතරේ තියන්නේ මන්තරුන්ගේ මතය තියන්නේ සදිි පවලස් මහත්තත්තක් හල නම්බි කියල වලාපුෘනවා ැතු අපිති අආදස්කිීපැම තියෙනවා අපි අනිවාරයෙන්ම එක හම්බේන ක්‍රම දත්ව ැට යන්නේ ඉි අපි සන්දක ැමකිල වද නායකතය සම්බන්ද ඒවෙන අනිවාරයම පිහටලබික ලපපුෘත්තිනවා අපිට කෘතිාආධකාරය මන්ඩලයක්ත් ගේන්න ඕන්නන් චන්ද්‍යයක්ත්තියන්න සචන්දයක් තියනවා කියලා අපි සන්ද්‍යත්තියන තැන්ට. යනවන එමන්ට සනුර කර ල සග කර ල ප්‍රස්්ථන්න හට බලම එක හෙ න හට පරි තිනවා හැමෝට මාරතන ලතින හට පහටන්න කිය හට ල නේ හට ල නේ පැක. යන් පි නාග වෙන ස්කීම් ගේවාගේම නවෙයි ම ියෙන් පිනවයි පියම් වටා ඉන්න පක්ෂනාගේෙක් සන්ධා නාගකවද කියර ප ලතින සිත් පෙන් නනික ර තීරවා. ගේ එක පදරම් කරගන එස ජාති පක්සේේ වීරිය සුරයෝ එකගල නාය වද දැන. අදේශපත්කිහි පයක් දැන්. පසුගිය කාලයේ මහත්සේ අසරණ වූ කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට නය සහන පැකේජයක් ක්‍රියත්මක කිරීමට කැබිනට අනුමැතිය හිමිෆුණා. නයවාරික ගවාගත නොහැකිව නයතුරතුරු කාර්යන්සේ සටහන් වෙලා ග්‍රපියකට ගිය සියලූම ව්‍යාපාරික ආයත්තන වලට දඩපොලී කපා හැරීම සඳහා එ අය ආපසු ගෙවීම සඳහා සාන කාලපරික්්‍යය දෙයක් ලබාදීම සඳහා. අර තිබෙන ප්‍රශ්නය නොසලකා ඇහැර අතිරේක නය මුදල සපයාදීම සඳහත් විශේෂ විදිවිධාන සකස්කල්ල තිබෙන. වැඩ පිළිවල්ට අදාර චක්‍රරයකන බැංකුවවෙට යවල තියෙනවා. මිලියන තුන්සීයක් දක්වා සයට දහයට. බංගගේවි්‍යාර මේ වර්ශෂය තුළදී පුළන් කිරීම සඳහා. අතිරේකනය මුදලක් ලබාදනටත් විධවිධාන සලසල තියනවා. ජාතියට එල්ලවන අනතුරවලින් ආරක්ෂා කිරීම සහහා බුද්ධියංශ ශක්තිමත් කිරීමේ ජාතික බුද්ධි පනතකෙටුම් පත්කිරීමට කැබිෙන අනමතිය හිම වුණා. ජාති අනාගත්ත ආරක්ෂාව සඳහා. සියරූම ජනකොටස්වලට ඇතිවිය ඇකි තර්ජන ගර්ජන කලින් හඳනාගැීම සඳහා. නිශ්චිත බලතල සහිත්‍ය, දන්ස යාමනය කිරීමට බද්ියන්ස වලට ඇතිවන බලපෑම්. වැලැක්වීමටත් අදාළවෙන ආකාරෙ නව බුද්ධි පනතක්, කෙටුම්පත් කිරීම සඳාවෙන බලේ නීතිපතිතුමාට පවරාතිබෙන. ලබන මාර්තු පළමුුණදා සිට වැවිලි ශේත්‍රය නිර්තකම්කරුවන්ගේ දිනක අවුම වැටුප. රුපියල් හත්සිය තිහේ සිට රුපියල් දහසදක්වා වැඩිකිරීමට කැබිනෙට අනුමතිය හිමියූ බවයි අමාත්‍ය වෛ්‍ය රමේෂ පදිරන මහතා කියා සිටියේ. ඇතුකම්කරු ජනතාවගේ සමාජය මට්ටම ආර්ථික මට්ටම ඉහල නැංවීම සඳහා අප රජ්‍යය ලබාදුන් පුරොන්දුව ශෂය සවබාගගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය තුළ ඒ ජනතාවගේ දයිනික වැට පරපියා දහසක් බවට පත්කරනවා අයි කියන ොරන්දුව අපේ ැතිවන්න ප්‍රකාශනය ලබාදව තිබුණ මැතිවර ප්‍රශණය ප්‍රකාරව. එමති ඉන්දුව ක්‍රියාත්මක කරන්නට කැබිනට මන්්ඩල් අනුමැති ඒ දදින ැබු බෝපි තාම සතුරින් සඳහ කරනවා. ආර්ථික පුනුරුද උදෙසා සංචාර්ක කර්මාන්තය වේගවත් ප්‍රවර්ධනයකට ලක්කරීමට රචය සැලසුම් කරතිබෙනවා. වසර දෙදහස්තිය වන විට වාර්ෂික විදිස් සංචාරකින් මිියන හතක්ගෙන්වා කැනීම ප්‍රධාන අරමුණයි. රට සංචාරක කර්මාන්තය වේගවත් සංවර්ධනයකට ලක්කර ඉන් ජාති කාආර්ථකයට ශක්තියක් ඇතිකිරීම රජයේ සැලසුමයි. පසර දෙදහස්තිීහ වෙන විඩ ර්ෂිකව මෙරටට පැමිලින සංචාරකීන්ගේ සංඛ්‍යාව, ක්ෂ හැත්තැව දක්වා ඉහල නැන්වීම අරමුණුකර ගන්නමින් වැඩසරහන්ුව සංක්‍රියාවට නංවාතිබෙනවා. ව ඩ පිවෙලටතේ වාර්ශිකව ඇමරිකාණ ඩොල බිියන දහයක් ජාතික ආර්ථිකයට එක්කිරීම මෙම වසර කිහිපේ තුළ ප්‍රියත්මක වැඩස ඳහන් වල අපික්ෂතේ ලක්කයි. සංචාර් කාර්ශනය දිනාගත් සුභව සෞන්දර්යට අමතරව නව ශ්‍රේතව කිහිපයක් ද හඳුනා කෙන තිබෙනවා. විනෝදස්වාදය පදනම් කරගත් උද්‍යාන ආගමික සංස්කෘතික සහජාතික උරුමයන්? ප්‍රසජනික ක්‍රඩා, පෘෂිකර්මාන්තය වනන්දර ආශ්ිත සංචාර්ක කර්මාන්තිය මෙන්ම දේශය ආුර්වේද යන ශීතර ඒ සඳහා මුල් කර ගැනීමට අයිපියවර කෙන ඇත්තේ. සංචාරක කර්මාන්තිය දියුණුව සඳහා පෞද්ධලිකංශවය ආයෝජන සහ පහසුකම් වෙනුවෙන්ද රජය අවධහන යොමු කරති වෙනවා. රට ස්ථාවර කරන ව්‍යවස්ථාපදසංස්කරන කරිනමින් ගෙනීම ඇතුළු රටල් ගොඩනගීම සඳහා ඉදිරි මහමැතිවරණයේදී ජනාතිපතිතුමාට සහයවීම ශුලංකා නිදහස් පක්ෂයේ, ක්‍රියාමාර්ගගේ බව පාලිමෙන්තු මාන්ත්‍රී ීරුමාර දිසානායක මහතා පවසනවා ශ්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානේදී පැවැත්තුූ මාත්‍ය හමොකට එක්වමින් එ මහතාම ම අදහස් පල කලා. පිීරය කල න ලබෙන හමැතිවරණ ෙදී වත්තමාන ජනාීපත්තුමාව ශක්තිමත් කලොත් පමයි අපි වඩාත් පලදායි පවරත් තිබ්බගෙන් දහනම සංසෝදන වෙනස්කාන තුින් දෙෙ බලය අනිත්තයි අපිට තබා දෙෙන්නේනෑ මහාමැතිවරණේදී තමයි අපි නතාවගේගේ ජනවාරම ඉල්ල යුතුතියෙන්. එරි මහිතනිට එක්සත් ජාතික පක්ෂ කියන රෝගයා බිලි පූජවත්‍යයවතම ගොඩයන් ල සජි ප්‍රම ද මහත්‍ය බලන ්‍රයින් ලිකම සිහ මහතයාව ිදලා බේ පනිල්ලිකම සිහ මත්ත්‍ය බලන සජි ප්‍රම දහ මහත්‍යාව ිදී ේ ඒගේ ක් ා. පක් නු ියල ලන දැන් රජ ාමලක බිද බේ ෙක් ලොකු බිලි පූජාවක් වෙ ක් ජාති පක්ෂය ඇතුලියන් මහිතන ට කුලන් කැලවන්න පුලුවන්මක් ලැෙ න කලන් ට ද කියන් වන ඉදි මතිරනේ දී ජනාතිපති ගෝටාබේ රාජපක්ෂ මැතු මට සහය ලබාදීමට ගන්නා ක්‍රියාමාර්ග සම්පන්ධයෙන් සාකච්ාකිීමට, ශ්‍රීලකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභව, හෙට පසරුවේ එම පක්ෂ මොලස්ථානයේදී පවැත්වීමට නීමිතව තිබෙනවා. හිටපු ජනාතිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්තුවයෙන්. මෙ අතර ඉස්පේරිසා නායක, ඩිලාන්් පෙරේර, විජිත් විජයමුණනි සුයිසා, ලක්ෂණ ්‍යාපා අභේවර්තිනන මහත්තවරුන් සම්හඳව ක්‍රියාත්ම කරන විරේ කමිටුව. ලබන දහ අටවිනිදා නැවතරස්වන බවද මෙම මාත්‍ය හමුයදී අදහස්ථක්වමින් රමි මව රු මර් සානයක මහතා පකාශ කලා. ලබන දහටවෙනිද අපි අපේ විනය කමිටුව නැවත්ත රැස්සනෝ කරගෙඩාපු පරේක්ෂ තවත්ර ඔවුන් සබන්ධිට යම්පිියවරක් ගන්නවයි. ඇබ ඔුන් වත් ගන ගන්න පරක්ෂ ට ඒ ඔවන් කරන්ගන්න ැද ෙන රනේ ඇත මිට ඇතුල ම ඔවු මාදවලට යිස්කට ඇතු න. වනාත විල්දුව රාත් මඩුව ජලාශයේ දයනෑමට ගොස්තයකිලි ජිවිතක්ෂියට පත්තුූ එකම පවුලේ මව දියනයසා පොතුගේසිෙරුරු පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව පවුලෙන් ඥාතතින් වෙතපාර කෙරුණා වනත විල්දුව රාල්මටුව ජලාශයේයට දියනෑට ගොස්සිටිම පිරිසිෙන් දදා නවහැවරදි දියනිය එකවරම දියගලි ඉතිබෙනවා. ඇය බේර ගැනීමට දාහත් හැවරදි සොයුරාද උත්සා දරුවද ඔහුද දියගලීම නිසා දරද දෙනනා බේරගනීමට හිතිස් පස් හැරදි මව උත්සාහ දරවා. හිද න්දනම ජ විතක්ෂ පත් ඇති වයි පොලසිය පවසන්නේ. ප්‍රදේශ වාසීන් මහත් පරිශ්‍රමයක් තරා මෙතිනනා ගොඩගෙන ඇත් එවන පටත් ඔවු මේ කොස්ට බවයි මූි පරක්ෂණ ලද හෙලිව ඇතේ පශ්චාත් මරණ පරක්ෂණ වින් අතුරුව සිරුවල ාතිමත බාධමටතු කරුණවා සාධෙන්රූපානී <laughs> ප්‍රවති අදට අවසා ඔබට සරාත්‍රයක් www.ipnnews.telk.